විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ගත්තාම ඒවා අපිට නියෝජිත මාර්ගයෙන් තමයි යොදා ගන්න පුළුවන් නේ ආයතන තියෙනවා ඒ ආයතන තුල නියාමනයක් වෙනවා හැබැයි මේ සමාජ මාධ්‍ය වගකීමක් නැහැ ඒ ප්‍රකාශ කරන පුද්ගලයාට තමයි වගකීම තියෙන්නේ නමුත් සමහර අය වගකීමෙන් තොරව වගකීම් විරහිතව සමහර කරුණු ඉදිරිපත් කරන සමාජ මාධ්‍ය හරහා අන්න ඒක නියාමනය වෙන එක ඇත්තටම හොඳයි හැබැයි මේක රජයේ විසින් සමාජ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා මේ පනත යොදා ගන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි අද වැට් එක ගහලා තියෙනවා වැට් එකට විරුද්ධව පාරකට හැප්පු තමන්ගේ දරුවාට කන්න දෙන්න විදිහක් නැතුව ඉස්කෝලේ ගෙනියන්න පොත් ටික අරන් දෙන්න විදිහක් නැතුව තමන්ගේ දෙමව්පියන්ට බෙහෙත් ටික අරන් දෙන්න බැරුව පාරකට හැප්පු අයට ආණ්ඩුව කරේ මොකද්ද කඳුළු ගෑස් ගහන එක වතුර ගහන එක මේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති අද මටත් දෙපා වෙලා තියෙනවා මම හිටිය පක්ෂවල මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටියා එක්සත් ජාතික පක්ෂයේ හිටියා ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ෆොන්සේකා මහත්තයත් එක්ක හිටියා මට පක්ෂ දේශපාලනයක් නැහැ අපිට තියෙන්න ඕනේ මේ දේශය පාලනය කරන හරි ක්‍රමයක් ඇති කරගන්න ඒකයි දේශපාලනය කියන්නේ අපේ රටේ ජනතාවට නිදහස සමරන්න පුළුවන් වාතාවරණයක් එනකම් අපි හිතන්නේ මේ රට නිදහස් වෙලා තියෙනවා කියලා. ඇත්තටම අපි තාම නිදහස ලබලා නැහැ. පාලක පන්තිය තීරණ ගත්තේ පාලක පන්තිය ක්‍රියාත්මක වුණේ ජනතාව ගැන හිතලා නෙවෙයි තමන්ගේ බලය තහවුරු කිරීම සඳහා පමණ. ඔවුන්ට බලයේ ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ වෙන මොකක්වත් වෙනුවෙන් නෙවෙයි ඔවුන් වෙනුවෙන්. මේ නිදහස සැමරීමේදී වෙනස් වෙන එකම දේ අවසානයේ තියෙන අංකය විතරයි 74 75 වුණා 75 76 වුණා මේ රටේ වොන්න මැතිවරණේ හංගලා තිබ්බත් ජනාධිපතිවරණේ හංගා තබන්නට කාටවත් ව්‍යවස්ථානුකූල බෑ ඒ නිසා අපි මේ රටේ මැතිවරණ කොමිසමට අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඡන්ද අයිතිය ආරක්ෂා කරලා දෙන්න රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න